අපේ මේ ජනතාවාදී පෙරමුණ තුළ හූ කියන නරි නැහැ. අපි දැත් දිගුකට මේ පඬුවස්නුවර මැතිවරණ කොට්ටාසේ අනාථ වෙලා සිටින සියලූම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකින්ට, සියලූම පොදුජන පෙරමුණේ පාක්ෂිකින්ට මම කියනවා, වයස අවුරුදු 52ක ජාතික නායකත්වයක් සමග එකට එකතු වෙලා සජිත් ප්‍රේමදාසගේ සමාජ ආර්ථික සංවර්ධන විප්ලවේදියත් කරන්නට මාත් එක අත්වල් බැනගන්නේ කියලා සියලුම දෙනාගෙන් මම ආයාචනා කරනවා. මුළු රටේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් අපි කර්මාන්ත පුරවරවල් ආරම්භ කරනවා. කර්මාන්ත පුරවරවල කර්මාන්ත නිර්මාණය කරන්නට, ඉදි කරන්නට, මේ රටට ඍජු විදේශීය ආයෝජන ගෙනෙන්නට එදා රණසිංහ ප්‍රේමදාස සමය වගේ අපි රතු පලසක් එලනවා. විදේශීය ආයෝජකින්ට දෙන්න පුළුවන් උපරිම සහන ටික ලබා දීලා කර්මන්ත ශාලා විශාල ප්‍රමාණයක් ආරම්භ කරලා ගමේ නගරේ ජීවත්වන යවුන් පරපුරට ගමේම ඉඳගෙන රැකියා කිරීමේ අවස්ථාව අපි නිර්මාණය කරනවායි කියලා මම තමුන් වහන්සේලාට කියන්න කැමතියි. මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජන හමුවක් බිංගිරිය ප්‍රදේශයේදීද පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊටද එක්ව සිටියා. මම මගේ ප්‍රතිවාදියට ආරාධනා කරා විවාදයකට එන්න කියලා. දැන් දින ගණනාවක් එනවා. මං අද ලියුමකුත් ලිව්වා. මේ ලියුම හරි බාර අරගෙන සජිත් ප්‍රේමදාසත් එක්ක විවාදයකට ඇවිල්ලා රටේ ජනතාවට තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව කතා කරන්න ඉදිරිපත් වෙන්න කියලා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව මම හොඳ අවබෝධයකින් කටයුතු කරේ. නමුත් මට හිතන විදියට මගේ ප්‍රතිවාදියාට කවුරු හරි ලියපු දෙයක් තමයි දැන් මේ ලිදක්වලා තියෙන්නේ. ජනතාවත් එක්ක උපවාහිනී නාලිකා එකක් නෙමෙයි, හැම නාලිකාවකම සජීවීව වාද විවාද කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. කතා කරන්නේ මේ දෙපැත්තේ තියෙන වීදුරු කෑලි දෙක බලාගෙනද, හෙලිප්‍රොම්ටර් බලාගෙනද කියන එක රටේ ජනතාවට තීන්දු කරන්න පුළුවන්. තවම සජිත් ප්‍රේමදාසගේ අභියෝගය බාරගත්තේ නැහැ. තාම බයයි. ඉතින් මම කියන්න කැමති, මෙච්චර බය වෙන්න එපා. ඔච්චර බය නම් ජනාධිපති අයියව තන ගහගෙන එන්න වාදයට විවාදයට. මම ලෑස්තිමු දෙන්නටම මූණ දෙන්න. ඒත් මදි නම් කතානායක අයියවත් ගෙන්නන්න. ඒත් මදි නම් අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාවත් ගෙන්නන්න. ඒත් මදි නම් නාමල් රාජපක්ෂ මැතිතුමාවත් ගෙන්නන්න. මන් ලෑස්ති ඒ හැමෝමත් එක්ක තනියම වාද විවාද කරන්න.